සුබ දවසක් ඕල් හැමෝටම. ඔන්න මම අද ගොඩක්ම වැදගත් වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මම අද කතා කරන්න යන්නේ සැලසුම් නොකළ දරු උපතකදී. ඒ කියන්නේ සැලසුම් නොකළ ගැබ් ගැනීමකදී ඔබ කටයුතු කළ යුතු ආකාරය. ඉතින් මේෙහිදී ගොඩක් සැලකිලිමත් විය යුතු වෙනවා ඔබ ෆෝලික් ඇසිඩ් වගේ අනිවාර්යයෙන්ම ගත යුතු විටමින් වර්ග මේ වෙනකොටත් ලබාගෙන නොමැති ඇති. ඉතින් මේක නැත්තම් ඔබ ගොඩක්ම ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් අපි බලමු මේ වගේ අවස්ථාවකදී ඔබ ඔයා සමහර විට දන්නේ නැතුව ඇති ඔබ ඔයා අවසන් වරට හොසප්පුන දිනේ. ඉතින් මේවා ගොඩක් ගැටලු සහගත දේවල්. ඉතින් ඔබ අනිවාර්යයෙන්ම පළවෙනි සායනෙට මාත්‍ර සායනෙට යනකොට මේවා ගැන දැනගෙන ඔබ පෝලික් ඇසිඩ් බීලා මේ ගැන සැලසුම් කර තිබිය යුතුයි කියලා සඳහන් වෙනවා. ඉතින් අපි බලමු මොකද්ද මේක ඇත්තක්ද? ඉතින් මොකද්ද ඔයා සැලසුම් නොකළ ගැබ් ගත්තොත් කරන්න ඕනි කියලා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න අපි දැන් යමු වීඩියෝ එකට. ඉතින් ඔබ සැලසුම් නොකර ගැප් ගත්තොත් ඔබ දන්නේ නැතුව ඇති ඔබට අවසන් නොසප්පු දිනය. ඉතින් ඔබ දන්නේ නැතුව ඇති දැන් ඔබට සති කීයද? ඒ වගේම ඔබගේ මාස ගණන ගණනය කරන්නේ කොහොමද? මුලින්ම ඔයාලා සානෙට ගියාම ඔබයාලගේ පෞසාක්‍ය සේවිකාව අහන්නේ මාගේ අන්තිමට ඔසප්පුන දින. ඉතින් ඔයා මේවා දන්නේ නැතුව ඇති, ඔයාට මතක නැතුව ඇති. මොකද ඔයා මේ ගැන සැලකිලිමත් නැති හින්දා. ඉතින් එතකොට ඔයාලගේ දරුවා ප්‍රසූත කරන දිනේ හොයාගන්නේ අවසන් වරට ඔසප්පු දිනේ අනුව. ඉතින් මේ වගේ දේවල් ඔයා කලින් ඉඳන්ම කොහොමද හොයලා බලලා ඒවා ගැන සැලකිලිමත් වෙලා දරුවෙක් පිළිසිඳ ගැනීමට සැලසුම් කරන්න කියලා තමයි මම අද කියලා දෙන්නේ යන්නේ. ඉතින් අපි යමු දැන් වීඩියෝ එකේ ඉස්සරහට. අපි මුලින්ම ඔයාලා මේ වගේ ගැබ් ගැනීමට සැලසුම් කරනවා නම් උපරිම මාස 3කටවත් පෙර ඉඳලා ඒ ගැන සැලකිලිමත් වෙලා ඒ වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ. ඉතින් මුලින්ම ඔයාලා පෝලික් අම්ලය. ඉතින් පෝලික් අම්ලය දිනකට එක බැගින් ඔයාලා අනිවාර්යයෙන්ම ලබා ගන්න ඕනේ. ඉතින් මේක ඔයාට පෞසෞඛ්‍ය සේවිකාව හම්බෙලා ඒ පෞසෞඛ්‍ය සේවිකාව කින් හරි නැත්නම් ඔයාලට පහසුවෙන්ම ඔසසල් වලින් කියන්නේ ෆාමසියකට ගිහිල්ලා ඔයාට ගන්න පුළුවන් ෆෝලික් ඇසිඩ් කියලා ඉල්ලුවාම ඔයාලට මේ කාඩ් එකක් හම්බෙනවා. ඉතින් මේකට වෛද්‍ය නිර්දේශ අවශ්‍ය වන්නේ නැහැ. ඉතින් ඔයාලා මේක කැප් ගැනීමට මාස 3කට පමණ පෙර ඉඳන් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒ වගේම ඔයාලා රුබෙල්ලා ඇන්නත ලබාගෙන නැත්නම් අනිවාර්යයෙන්ම ඔබ ඒ ලබා ගන්න ඕනේ. ඉතින් මේ රුබෙල්ලා ඇන්නත පාසලේදී ඔබට හත වසරේදී කියන්නේ අවුරුදු 12 13ක් 14ක් වගේ කාලයේදී 12ක් 13ක් අතර කාලයේදී අනිවාර්යයෙන්ම මේ එන්නත පාසලට ඇවිල්ලා ඔබට ලබා දෙනවා. ඉතින් මේක අනිවාර්යයෙන්ම ලබා දීලාද නැද්ද කියලා ඔබට මතක තියෙන්න ඕනි. ඉතින් එහෙම ඔබට ඒක ලබා ගන්න බැරි වුණා නම් ඔබ ස්ථිරවම දන්නවනම් ඔබට එන්නත ලබා ගන්න බැරි වුණා කියලා ඔබ අනිවාර්යයෙන්ම පෞසෞඛ්‍ය සේවිකාව හම්බෙලා ඒක දැනුවත් කරලා ඒ ලබා ගන්න ඕනේ ගැබ් ගැනීමට පෙර. ඉතින් මීළඟට ඔය කරන්න ඕනේ ඔයාගේ මාස 3කට කලින් ඉඳන් ඔසප්පන දින ලකුණු කරන්න ඕන. ඉතින් මම ඒ ගැන ඔයාලට කියලා දීලා තියෙනවා කොහොමද ඔයාලා ෆෝන් එකේ කැලෙන්ඩර් එක භාවිතා කරලා ඒක කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් මේක කරලා ඉවර වෙලා ඔයාට සරු දින හොයාගන්නත් හරිම පහසු වෙනවා. ඉතින් මේ ඔසප් දින ලකුණු කරන එකෙන්. ඉතින් මීළඟට ඔයාලා බලමු දැනටමත් ඔබ මේ වගේ සැලසුමක් නැතුව ගැබ් ගෙන තියෙනවා නම් සහ ගැබ් ගැනීමට බලාපොරොත්තු වෙන කොහොමද ගර්භණී සති ගාන සහ මාස ගණන හඳුනා ගන්න. එතකොට ඔබටම පුළුවන් ඔබගේ ප්‍රසූත දිනය හඳුනා ගන්න. ඉතින් දැන් සිටම මේ ගැන දැනගෙන සිටින එක ගොඩක්ම වැදගත්. අපි බලමු දැන් කොහොමද කියලා මම ඔයාලට ඒක වෙනමම කරලා පෙන්නනවා. ඉතින් දැන් බලමු කොහොමද ඒක කරන්න කියලා. ඉතින් මම මේ දැන් මේ උදාහරණයක් විදිහට පෙබරවාරි මාසේ කැලෙන්ඩර් එක දැන් මෙතන සඳහන් කරගෙන තිබෙනවා. ඉතින් ඒක හැටියට අපි දැන් බලමු ඔයාගේ දැන් ගර්භණී වෙලා ඉන්නවනම් සති ගාන හඳුනගන්නේ කොහොමද කියලා. ඉතින් දැන් මෙතන පෙබරවාරි මාසේ අපි බලමු ඕට දැන් පෙබරවාරි මාසේ තමයි අවසන් වරට හොසපුනේ. ඉතින් පෙබරවාරි මාසේ
මම මේ උදාහරණයක් ගන්නෙ ඔයාට අවසන් වට ඔසප්පුන දිනේ ඔයා බලලා මේක කරන්න පුළුවන් පෙබරවාරි පළවෙනිදා ඔයාට ඔසප්පුනා කියමු. ඉතින් පෙබරවාරි පළවෙනිදා ඔසප්පුනා දින 1 2 3 4 දින 5ක් ඔසප්පුනා කියමු. මේ දිනය දෙවෙනි දවස. තුන්වෙනි දවස, හතරවෙනි දවස. පස්වෙනි දවසේ මේ ඔසප්පීම ලෙස සලකන්නේ පළමුවෙන්ම රුධිරයේ ස්වල්පයක් හෝ දැක්කපු දවසේ සිට අවසන් වලට රුධිරය අවසාන වන තෙක් කුඩා ප්‍රමාණයෙන් හෝ දැකපු දවස් තමයි මේ ඔසප්පන දින කියලා සලකන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේ පළවෙනි දවස් දෙකේ හෝ තුනේ තමයි වැඩිපුරම රුධිරය පිටවන්නේ. අනිත් දිනවල ස්වල්ප වශයෙන් කුඩා පැල්ලම් වශයෙන් තමයි දක්නට ලැබෙන්නේ. ඉතින් අපි බලමු දැන් කොහොමද ඔයාගේ සතිගාන හදන්නේ කියලා. හරි. ඉතින් දැන් මේ පළවෙනි දිනේ පෙබරවාරි පළවෙනිදා උදාහරණේ ගත්ත විදිහට පළවෙනිදා තමයි ඔයාගේ ඔසප්පීම ආරම්භ වුනේ. ඉතින් පළවෙනිදා ඔසප්පීම ආරම්භ වුණා නම් පළවෙනිදා ඉඳන් දින 7ක්. ඉතින් මේ දින 7ක් හෝ දින 4ක් ඔසප්පීම තිබෙන්න පුළුවන්. නමුත් මම මේ කියන්නේ පළවෙනිදා ඉඳන් දින 7ක් ඉදිරියට යන්න. 1 2 3 4 5 6 වෙන දිනේ 7 වෙන දිනේ. ඉතින් මේ 7 වෙන දිනේට පසුව එන දින මෙන්න මේ දින. මෙන්න මේ දින ඉඳන් තමයි ඔයාගේ සති ගාන පටන් ගන්න. ඉතින් ඔයා දැනටමත් ගර්භණී වෙලා ඉන්නවා නම් මේ විදිහට ඔයා කරලා බලන්න. මම ඉස්මුලින්ම ඔයා අන්තිමටම මම කිව්වා කොහොමද සැලසුම් කරන්න ඔයාලා ගැප් ගන්න කියලා. ඉතින් ගැප් ගන්න සැලසුම් කරද්දී ඔයා අනිවාර්යෙන්ම ඔගේ ඔසප් දින ලකුණු කරනවා ඇති මේ විදිහට කැලෙන්ඩරයක් එයි. ඉතින් මේ කැලෙන්ඩරේ ඔයා ඔසප් වීම ලකුණු කරපේ දිනේ ඉඳන් අන්තිමට ඔසප්පුන දිනය, එකන අන්තිමට මොසප්පුන පළමු දිනේ ඔසප්පීම ආරම්භ වුණ දිනේ ඉඳන් දින 7ක් ඉස්සරහට යන්න. දින 7ක් ඉස්සරහට ගිහිල්ලා ඊට පස්සේ එන දිනේ ඉඳන් තමයි ඔයාගේ සති ගාන ආරම්භ වන්නේ. ඉතින් දින 7ෙන් 7ට ඔයා යන්න. ඉතින් මේ දැන් දින 7ක් ඉදිරියට ගිහිල්ලා මොන පළවෙනි සතිය 1 2 3 4 5 6 7. ඉතින් මේ තමයි ඔයාගේ පළවෙනි සතිය වෙන්නේ. ඉතින් මේ තමයි පළවෙනි සතිය. හරි. මේ පළවෙනි සතිය වෙනකොට ඔයාගේ ඩිම්බයක් පිට වෙලාවත් ගැප් ගෙනවත් නැහැ. ඉතින් ඔයාගේ ඩිම්බය පිටවන්නේ ඕන්න දැන් අපි බලමු දෙවන සතිය. 1 2 3 4 5 6 7. මෙන්න මේ දෙවන සතියදී තමයි ඔයාගේ ඩිම්බය මෝචනය වන්නේ. දෙවන සතිය. හරි. දැන් මේ දෙවන සතිය. ඊට පස්සේ අපි බලමු මේ දෙවන සතියදී තමයි ඩිම්බයක් මෝචනය දෙලා ශුක්‍රාණුවක් එක්ක සම්බන්ධ වෙලා සංසේචනයක් සිදුවන්නේ. ඉතින් දෙවන සතියේ තමයි ඒක සිදුවන්නේ. ඉතින් ඊළඟට බලමු තුන්වන සතිය. 1 2 3 4 5 6 7. 1 2 3 4 5 6 7. ඉතින් මාට්ටු පළවෙනි දගෙන් තමයි තුන්වන සතිය අවසන් වන්නේ. මේ උදාහරණයේ විදිහට තමයි මම මේ සඳහන් කරන්නේ. ඔයා ඔයාලගේ ඔසප්පුවේ ඉතින් වෙන්ුණ තුන්වන සතිය. තුන්වන සතියේදී සිදුවන්නේ ඔයි පිට වුණ ඩිම්බය සංසේචනය වෙලා ශුක්‍රාණුවක් එක සංසේචනය වෙලා ඒක පැලෝපියනාලයේ දිගේ ගර්භාෂයේ ගමන් කරන එක තමයි මෙහිදී මේ තුන්වන සතියේදී සිදුවන්නේ. මෙය තාම ගැප් ගැනීම සිදුවෙලා නැහැ. ඒ කියන්නේ ශුක්‍රාණුවත් එක සංසේචනය වෙනවා දෙවැනි සතියේදී. තුන්වෙනි සතියේදී තමයි ඒ පැලෝපියනාලයේ දිගේ ගමන් කරන්නේ. ඊට පස්සේ ගමන් කරලා වෙර වෙලා දැන් මේ දැන් බලමු හතරවන සතිය. ඔන්න ඊළඟට හතරවන සතිය දැන් පටන් ගන්නවා. හතරවන සතිය. ඉතින් හතරවන සතිය වෙනකොට ඔයාලා
ඊළඟ කලින් ඔසප්පුන මාසේ ඉඳ හරියටම මාසයක් ගත වෙලා තියෙනවා. ඉතින් මේ පෙබරවාරි ඉඳ හරියටම මාසයක් ගත වෙලා තියෙනවා. ඉතින් මේ හතරවන සතියේ ආරම්භයේදී තමයි මේ කලලය කියන්නේ මේ සංසේචනයේ වෙලා තියෙන යුක්තාණුව ගර්භාෂයේ තුල තැන්පත් වන්නේ. ඉතින් මේ සතිය ඇතුළත ඕනම දිනයක ඒක සිදුවන්නට පුළුවන්. මොන දැන් අපි බලමු මේ සතිය 1 2 3 4 5 6 7. ඉතින් මෙන්න මේ සතිය ඇතුළත එවාගේ සංසේචනයේ වෙලා තියෙන යුක්තාණු, ඒ කියන්නේ ඩිම්බය ශුක්‍රාණු එකතු වෙලා තියෙන ඒ යුක්තාණු කියලා තමයි හඳුන්වන්නේ. ඒක එතකොට තමයි හතරවන සතියේ තුල ගර්භාෂයේ තැන්පත් වෙලා ඊට පස්සේ තමයි දරුවෙකු හට ගැනීමට පටන් ගන්න. ඉතින් මේ හතරවන සතියේ තමයි ස්ථිරවම ගැප් ගැනීම සිදුවන්නේ. ඉතින් මේ හතරවන සතියේදී තමයි ඔයා ගර්භණී වීම ස්ථිරවම සිදුවෙලා කියලා ඔයාට දැනගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ මේ හතරවන සතියේ මුල ඉඳන්ම තමයි මේක පටන් ගන්න. ඉතින් මොන දවසේ දෙක වෙන්නේ කියලා අපිට කියන්න බෑ. සමහර දින වෙනස් වෙනවා. ඩිම්බය පිට වෙලා දින 8ක්, එතකොට දින 9ක්, දින 10ක්, දින 12ක් වගේ ගත වෙන්න පුළුවන්. ඉතින් දින 13ක් වගේ දීර්ඝ වෙන්නත් පුළුවන්. ඉතින් මේ කාලය ඉවර වුණාට පස්සේ ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන නිසා මේ හතරවන සතිය අවසන් වෙලා මීළඟට පස්වන සතියේදී තමයි ඔයාගේ ගර්භණී හෝමෝන ඔයාගේ රුධිරයට හෝ වගේ මුත්‍රාවලට එකතු වෙලා ඔයාට ගර්භණී පරීක්ෂණයකින් ගර්භණී කියලා දැනගන්න තහවුරු කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම මේ සතියේ මුලම මේ පරීක්ෂණය කරන්න. ඉතින් පස්වන සතියේ මුල කියන්නේ දැන් මෙතන 1 2 3 4 5 6 7. ඉතින් මේ සතිය ඇතුළත ඔයා ගර්භණී පරීක්ෂණය කරොත් ඔයාට අනිවාර්යයෙන්ම ගර්භණී කියලා දැනගන්න පුළුවන්. ඉතින් මුත්‍රා පරීක්ෂණයක් කරලා ඊට පස්සේ ඒක තහවුරු කරගන්නවා වෛද්‍යවරයෙ ළඟට ගිහිල්ලා රුධිර පරීක්ෂණයක් කරන්න පුළුවන්. ඉතින් මෙතන ඉඳන් ඉස්සරහට ඔයාට ඔයාගේ සති ගාන සාමාන්‍යයෙන් සති 42ක් වෙනවා ගැබිනියකගේ ප්‍රසූත දිනේ දක්වා කාලයට. ඉතින් ඔයා මේ විදිහට තනිවමම ඔයාගේ ප්‍රසූත දිනය සොයා ගන්නත් පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට අවබෝධ වෙන්න ඇති කියලා. ඉතින් දැන් මේ 6වන සතිය මීළඟට ආරම්භ වෙනවා. ඉතින් ඔයා මේ 6වන සතියේදී ඔයාට ලක්ෂණ ගර්භණී ලක්ෂණ ඇතිවීමට පටන් ගන්නවා. ඉතින් ඔයා සාමාන්‍යයෙන් ඔයා දැන් දැනටමත් පෝලික් ඇසිඩ් බොන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ඔයා මේ 6වෙනි සතියේ ඔයා අනිවාර්යයෙන්ම මුල හරි නැත්නම් පස්වන සතිය අවසානයේ ගර්භණී බව තහවුරු කර ගැනීමෙන් පසුව අනිවාර්යයෙන්ම ඔයා පල්සෞඛ්‍ය සේවිකාවල හම්බෙන්න ඕනේ. නැත්නම් ඔයා පළවෙනි වෛද්‍ය හමු, ඒ කියන්නේ ප්‍රසවහනාරිවේදී විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වෙන්න ඕන. ඉතින් මේ 6වෙනි සතියේදී ස්කෑන් පරීක්ෂණයක් කරනවා. කලලය තැන්පත් වෙලා දරුවෙකු පිළිසිඳ ගැනීමට පටන් ගෙනද කියලා ඉතින් ඒකෙන් තහවුරු කරගන්න පුළුවන්. කුඩා පොපි ඇට් එක ප්‍රමාණය තමයි මෙහිදී ඔයාගේ කලලය තිබෙන්නේ. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම මේ පස්වන සතියේ ඔයා ගර්භණී කියලා දැනගත්ත දවසේ ඉඳන්ම දැන් අද දැනගත්තා නම් ඒ දවසේ ඉඳන්ම ඔයා දිනකට එක වැගින් පෝලික් අම්ලේ බොන්න පටන් ගන්න. මම කියන්නේ මේ ඔයා සැලසුම් කරලා දරුවෙකු පිළිසිඳ ගත්තේ නැත්තා කියන්නේ නොදැනුවත්මම දරු පිළිසිඳ ගැනීම සිදු වුණා නම් නමුත් ඔයා අනිවාර්යයෙන්ම මාස 3කට කලින් පොලික් අම්ලය ගන්න ඕනේ. ඉතින් ඔයාට විවිධ හතුරු ආබාධ වෙන අසනීප තියෙනවා නම් පමණක් ඔයා වෛද්‍යවරයෙකුගෙන් අහලා මේක ගන්න පුළුවන්. කිසිම හතුරු ආබාධයක් ඇති වෙන්නේ නැහැ. නියමිත ප්‍රමාණයට ඔයා ගන්නේ ෆාමසියෙන් අහන්න කොහොමද බොන්න ඕනි කියලා නියමිත ප්‍රමාණයට මේක ගන්නව නම් ඔයාට කිසිම හතුරු ආබාධයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඔයාට ගර්භණී කියලා දැනගත දිනේ ඉඳන් අනිවාර්යයෙන්ම කලින් බිව්වේ නැත්තම් බොන්න ඕනේ. ඉතින් අපි දැන් යමු වීඩියෝ එක ඉස්සරහට.
සාමාන්‍යයෙන් ගර්භණී සති 42ක් යනකොට දරු ප්‍රසූතිය සිදු විය යුතුයි. කියන්නේ දරුවෙකු බිහි විය යුතුයි. ඉතින් නමුත් මීට මේ දින ගණන් වලට ප්‍රථමයෙන් දරුවෙකු බිහි වීමට පුළුවන්. ඉතින් අඩු මාසයෙන් දරුවෙකු බිහි වෙන අවස්ථා බොහෝමයක් දැන් කියන්නේ වෛද්‍යවරයා නියමිත දිනයකට පෙර දරුවෙකු බිහි වෙනවා. ඉතින් නමුත් සාමාන්‍යයෙන් අපි කොහොමද බලමු දැන් මාස ගණන සති ගණන අනුව මාසය සොයාගන්න කියලා. ඉතින් මම දැන් කිව්වා ඔයාලට සති පහේදී ඔබ ගර්භණී කියලා තහවුරු කරගෙන ඔයා පොලික් අම්ලයේ බීම ආරම්භ කරන්න ඕනේ. ඔබ සැලසුම් කරලා තිබුණ නැත්නම් මීට පෙර බිව්වේ නැත්නම් අනිවාර්යයෙන්ම සති 12 වෙනකොට මේ පොලික් අම්ලය බීලා ඉවර වෙන්න ඕනේ. කියන්නේ බීලා තියෙන්න ඕන. මේ කාලය වෙනකොට දරුවාගේ ස්නායු පද්ධති හා සියලු ශරීරයේ අවයව සැදීම ආරම්භ වෙලා ඒවා සකස් වෙලා අවසානයි. ඉතින් දරුවාගේ ස්නායු පද්ධතිය සකස් වීමට මේ පොලික් අම්ලය ගොඩක් වැදගත් වෙනවා. මොළයේ වර්ධනයට ගොඩක්ම වැදගත් වෙනවා. සති 12 වෙනකොට මේවා සියල්ලම වර්ධනය වෙලා අවසන්. සති 12 දක්වා පමණ යෝ මේක බොන්න ඕනේ. ඉතින් ඔයාලා දැන් මේ සති ගණන හොයාගන්න මම මේ කියපු විදිහට ඉදිරියට සති 42ක් ගණනය කරගන්න. අපි දැන් බලමු කොහොමද මාස ගණන හොයාගන්නේ කියලා. ඉතින් සති කියන්නේ ඔබගේ දැන් සති කියන්නේ සති බිඳුව. ඒ කියන්නේ සති එක ආරම්භ වීමටත් පෙර ඉඳලා සති 4 දක්වා කාලය තුල මාසයක් ගණනය කරන්නට බැහැ. ඉතින් මාසයක් නැහැ. ඉතින් ඔබ දැන් පස්වන සති නම් ඒ කියන්නේ මම මෙතන මම සඳහන් කරපු පස්වන සති. ඒ කියන්නේ ඔබ ගර්භණී බව තහවුරු කරගත් සතියේ ඉඳන්. එතකොට තමයි ඔබගේ ගර්භණී හෝමෝනය හැදෙන්නේ ශරීරේ. ඉතින් එතකොට තමයි ඔබට තහවුරු කරගන්න පුළුවන් වෙන්නේ ගර්භණී කියලා. ඉතින් ඒ ඉඳන් පස්වන සතියේ ඉඳන් 8 සතියේ දක්වා කාලය පළවෙනි මාසය ලෙස හඳුන්වනවා. පස්සේ 9 සතියේ ඉඳන් 12 සතිය දක්වා කාලය දෙවන මාසය ලෙස හඳුන්වනවා. 13 සතියේ ඉඳන් 17 සතිය දක්වා කාලය තුන්වන මාසය ලෙස හඳුන්වනවා. තුන්වන මාසය ලෙස හඳුන්වනවා. 18 සතියේ සිට 21 සතිය දක්වා 4 මාසය ලෙසත් හඳුන්වනවා. 22 සතියේ සිට 25 සතිය දක්වා කාලය 5 මාසය ලෙසත් හඳුන්වනවා. 26 සතියේ සිට 30 සතිය දක්වා කාලය 6 මාසය ලෙස හඳුන්වනවා. 31 සතියේ සිට 34 සතිය දක්වා කාලය 7 මාසය ලෙස හඳුන්වනවා. 35 සතියේ සිට 38 සතිය දක්වා කාලය 8 මාසය ලෙස හඳුන්වනවා. 39 සතිය සහ 42 දක්වා කාලය මාස 9 මාසය ලෙස හඳුන්වනවා. මේ මාසය තුල අනිවාර්යයෙන්ම දරුවා මෙලොවට බිහි වෙනවා. දරු ප්‍රසූතිය සිදුවන මාසය තමයි 9 මාසය කියන්නේ. ඉතින් අපි දැන් ඊළඟට බලමු කොහොමද ඔබගේ පළවෙනි මාස 3 තුන්වන දෙවන ත්‍රෛමාසිකය තෙවන ත්‍රෛමාසිකය කොහොමද ගණනය කරන්නේ කියලා. ඉතින් ඔයාගේ පළවෙනි ත්‍රෛමාසිකය ආරම්භ වන්නේ ඔබ ගැබ් ගැනීමට පෙර සිට. ඒ කියන්නේ පළමු සතියටත් පෙර සිට සති 13 දක්වා කාලය පළවෙනි ත්‍රෛමාසිකය ලෙස හඳුන්වනවා. සති 14 සිට සති 27 දක්වා කාලය දෙවන ත්‍රෛමාසිකය ලෙස හඳුන්වනවා. සති 28 සිට සති 42 දක්වා කාලය තුන්වන ත්‍රෛමාසිකය ලෙස හඳුන්වනවා. ඉතින් මේෙහිදී පළවෙනි ත්‍රෛමාසිකයේදී ඔයාලට ගොඩක් අපහසුතා ඇති වෙනවා. ඒතර වමනය, කලන්ත ගතිය, කෑම ගැනීමේ අපහසුතා, ගොඩක් අපහසුතාවන්. ඒ කියන්නේ ඔබගේ ශරීරය කියන්නේ කෑම ප්‍රිය වීම සියලු දේම මේ පළවෙනි ත්‍රෛමාසිකයේ සිදුවනවා. නමුත් ඔබට දෙවන ත්‍රෛමාසිකයේ වන විට මේ සියල්ලම අවසන් වෙලා ඔබට මේ සති 14 ඉඳන් 42 දක්වා මාස ත්‍රෛමාසික දෙකේම කාලය තුල ඔබට ඔබගේ සියලු අපහසුතා මගහැර වෙලා ගිහිල්ලා ඔය කියන්නේ ඔබගේ කෑම ගැනීම අවස්ථා අවසන් වෙලා ගිහිල්ලා
ඔයාට හොඳ කාලයක් උදා වෙනවා. ඉතින් ඔයාලා 얘ගෙන කිසිසේත්ම බියවන්න හොඳ නැහැ. පළවෙනි ත්‍රෛමාසිකයේ පමණයි ඔබට කැම ගැනීමේ අපහසුතාවන් ඇතිවන්නේ. කලන්තේ වගේ දේවල් ඇතිවන්නේ. සාමාන්‍ය පරිදිය දිනදා වැඩ කටයුතු කරගෙන යන ඊළඟ මාසවලදී ඊළඟ සතිවලදී ඔබට හැකියාව තිබෙනවා. ඉතින් දැන් මං හිතනවා ඔයාලට සැලසුම් කරලා හරි සැලසුම් නොකර හරි ගැබ් ගැනීමක් සිදුවලා තිබෙනවා නම් එහෙම නැත්නම් ඔබ ඉදිරියේදී ගැබ් ගැනීමට දැන් කලින් සිටම සූදානම් වෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක නරඹන්න ඇති. ඉතින් මෙයාලට ගොඩක්ම වැදගත් ගොඩක්ම සාර්ථක ගැබ් ගැනීමක් සැලසුම් කර ගැනීමටත් ඔබ දැනටමත් නොදැනුවත්ව ගැබ් ගෙන තිබෙනවා නම් හරි හැමෝටම මේ වීඩියෝ එකේ කරුණු ගොඩක් වැදගත්. ඉතින් මන් දැන් ඔයාලට කියන්න යන්නේ ඔයාලගේ මේ සති ගාන අනුව ඔයාලා කොහොමද ඔයාලගේ ආහාර සහ විටමින් වර්ග මොනවද ඔයාලා ශරීරයට එකතු කරගන්න ඕන කෑම බීම කියන එක. ඉතින් ඔයාලා දැන් මේ සති 4 5 වගේ කාලය තුල දැන් ඔයාලා සැසුම් කරලා ගැම්ගෙන නම් මේ කාලය තුල ඔයාලා අනිවාර්යෙන්ම ගැබ් ගැනීමක් බලාපොරොත්තු වෙනවන ගැබ් ගෙන වුණත් මේ ආහාර ගන්න ඕනේ. ඉතින් අනිවාර්යයෙන්ම පෝලික් අම්ලය අඩංගු ආහාර බහුලව ගන්න ඕනේ. ඉතින් පෝලික් ඇසිඩ් එක ඔයාලා අනිවාර්යයෙන්ම බොන්න ඕනේ කියන්නේ ඒකයි. ඉතින් ඊළඟට ඔයාලා වැඩිපුරම මස් වර්ග, ඉතින් කුකුල් මස් වගේ දිනපතාම ශරීරයට ඒ වගේ දේවල් එකතු කරගන්න ඕන. ඉතින් ඔයාලගේ ප්‍රෝටීන අවශ්‍යතාවය, යකඩ අවශ්‍යතාවය සපුරා ගන්න මේ මස් වර්ග, ඒ වගේම කැල්සියම් අඩංගු ආහාර ගන්න ඕනේ වැඩි වශයෙන්. කුඩා මාළු, සාඩින් වගේ දේවල් ඔයාලා එකතු කරගන්න ඕන. වගේම විටමින් ඩී අඩංගු ආහාර, විශේෂයෙන්ම විටමින් ඩී අඩංගු කිරි වර්ග තියෙනවා දැන් විඳ පොලේ ගන්න. ඒව ඔයාලා ගන්න ඕන, ෆ්‍රෙෂ් මිල්ක් වගේ. ඒ වගේම ඔයාලා විටමින් ඩී ඔයාලට ශරීරයට ලැබෙනවා උදෑසන කාලයේදී හිරු එළියට යන්න ඕනේ. ඉතින් ඒක ගැන සැලකිලිමත් වෙන්න. ඊළඟට ඔයාලා කිරි ආහාර, ප්‍රෝටීන් අඩංගු ආහාර විතර කිරි ආහාර, වගේම යෝගට් ඒව ගොඩක්ම හරියට එකතු කරගන්න ඕනේ. ඒ වගේම බිත්තරයක් හැමදාම එකතු කරගන්න. වගේම දොඩම් වගේ ඇඹුල් පළතුරු, නෙල්ලි වගේ මේ දේවල් ශරීරයට ගොඩක්ම අත්‍යවශ්‍යයි. මේ කැල්සියම්, මේ සමාවෙන්නේ විටමින් සී අඩංගු ආහාර. ඉතින් ඒව ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම ඔමේගා 3 DHA වැනි අඩංගු ආහාර, මේද අම්ල අඩංගු ආහාරවත ඔයාලා ගන්න ඕනේ. ඉතින් කුඩා මාළු වර්ග අනිවාර්යෙන්ම ආහාරයට එකතු කරගන්න ඕන. ඒ වගේම පළතුරු වැඩිපුර ආහාරයට ගන්න ඕන. ඒ වගේම කතුරු මුරුංග ගොටුකොළ වගේ පලා වර්ග දිනපතාම ආහාරයට එකතු කරගන්න ඕනේ. ඉතින් ඒ වගේ ප්‍රෝටීන් බහුල ආහාර, විටමින් අඩංගු ආහාර වල අනිවාර්යයෙන්ම ශරීරයට එකතු කරගත්තොත් ඔයාගේ කිලිසිහිනේ සැබෑ කර ගැනීමට වගේම ගර්භණී වෙලා ඉන්නව නම් ඔයාලගේ යහපත් ගර්භණී ත්වයක් පවත්වා ගැනීමට ඔයාලට පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම වැඩිපුර ජලය පානය කරන්න ඕනේ. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ලීටර් 3කට වඩා දිනකට ආහාර පරිභෝජනය කරන්න ඕනේ. ඉතින් බොන්න ඕනේ. ඉතින් මම හිතනවා ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා මේ වීඩියෝ එකට. ඉතින් එකතු වුණාට ඔයාලට ගොඩක්ම ස්තුතියි. දිගටම මගේ channel එකත් එක්ක ඉන්න. අනිවාර්යයෙන්ම subscribe කරන්න. මොකද ඊළඟට වීඩියෝ එකක් දැම්මකම මම ඔයාලට බලන්න පුළුවන්. එතකොට share කරන්න, වගේම like කරන්න, අදහස් පාලෙන් comment කරගෙන යනත් අමතක කරන්න එපා. දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලා හැමෝටම යහපතක්ම වේවා.